සන්රශ සහිතරබාත් කණ්ඩායමේ දඟබන්දු යවන තුංගිරියව ක්‍රීඩක වනිදු හසරංග මෙවර IPL තරගාවලියට එක්වීමට තවත් සතියක පමණ කාලයක් ගත වෙනු ඇති බව ක්‍රිකට් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කළා තිබෙනවා. ඉතින් මොකද පසුගිය බංග්ලාදේශයේ සමග පැවති තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයේදී තමයි ඔහුගේ මෙම ආබාධ තත්ත්වය උත්සන්න වෙලා තිබෙන්නේ. ඉතින් ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා තිබෙන්නේ ලබන සතියේදී ඔහු එම ආබාධ තත්ත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා විදේශගත වීමට සූදානම්ින් ඉන්නවා කියලා තමයි. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරලා තිබෙන්නේ බොහෝ දුරට මෙවර IPL තරගාවලිය වනිදු හසරංගට අහිමි වෙනවා බවයි. ඉතින් ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රමුඛතාවය ලබා දීලා තියෙන හසරංගට IPL තරගාවලිය ක්‍රීඩා කිරීමට වඩා එළඹෙන 2020 ලොකු කුසලාණි සඳහා සූදානම් කරවීමට ඉතින් අනිවාර්යයෙන් මේක වෙන්න ඕන දෙයක්. ඉතින් මොකද 2020 කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරන්නේ හසරංග. ඉතින් අපිට මතකයි පසුගිය ලොකු කුසලාණි 2050 ලොකු කුසලාණේදී ඔහුගේ සේවය ලබා ගන්න බැරි වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමට ඒක දැඩි පාඩුවක් වුණා. මොකද එක්දින තරගාවලිය ආරම්භ කිරීමට පෙර පැවතුනේ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය. ඉතින් ඒකේ අවසන් මහා තරගයේදී ඔහු පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ලොක කුසලාන සම්පූර්ණ තරගාවලියම අහිමි වී ගියා. ඉතින් ඒ වැරද්ද නැවත කරන්න බෑ. ඒකින්ද ඔහුට සම්පූර්ණ IPL තරගාවලියම මෙවර අහිමි වෙයි කියලා තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාල්ගවරින් සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් පසුගිය වෙන්දේසියේදී පසුගිය වසරේ පැවති වෙන්දේසියේදී වනිදුව අලෙවි වුණේ ඉන්දියා රුපියල් කෝටි 2කට. ඉතින් අය ශ්‍රී ලංකා රුපියල් වලින් කෝටි 5කට වැඩි මුදලක් වුණා. ඉතින් කෙසේ වෙතත් ඔහුට මෙම තරගාවලියේදී එම මුදලට අදාළ ගිවිසුම අවලංගු කිරීමට සිදු වෙනවා කියලා තමයි ආරංචි වන්නේ. තාම නිල වශයෙන්ම කියලා නැහැ, බොහෝ දුරට නැති වෙයි කියලා තමයි කියන්නේ. මොකද එළඹෙන ලෝක කුසලානේ 2020 ලෝක කුසලානේ කටේ තියාගෙන මෙවර මේ වගේ ලීග් තරගාවලියක් ක්‍රීඩා කරන්න දෙයි කියලා හිතන්න අමාරුයි කියලා තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ තතු දන්නෝ ප්‍රකාශ කරලා තිබෙන්නේ.